අද අපි කතා කරන්න යන්නේ පාසල් සිසුවෙක් ලියපු කෙටි කතාවක් ගැන. නමුත් මේ කතාවේ විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේක උඩින් ගලාගෙන යන්නේ එක කතාවක්. ඒ කතාව ඇතුලේ තවත් කතාවක් තියෙනවා. ඒ කතාව ඇතුලේ තවත් කතාවක් තියෙනවා. නමුත් මේකේ තුන්වෙනි කතාව පෙන්නේ සමහර අයට විතරයි. තවත් විදිහකින් කියනවනම් IQ වගේ වැඩි අයට පමණයි. මොකද මේ කතාව තියෙන්නේ ඒ කතාව ඇතුලේ හංගලා. විශේෂයෙන්ම මේ හංගලා තියෙන කතාව තේරෙන්න හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. එහෙම නැති අයට මේ කතාව පෙන්නේ හිඟන්නෙක් සහ මස්කට්ටක් කන මිනිස්සෙක් අතර වෙන සංවාදයක් විදිහට විතරයි. කෙටි කතා ඕනම කෙනෙක්ට ලියන්න පුළුවන්. ඒත් කෙටි කතාව හොඳ කතාවක් වෙන්නේ ඒ කතාව ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන දේ අනුව. හොඳ කලා නිර්මාණ ඇතුලේ සමහර පණිවිඩ සංකේත මගින් හංගලා තියෙනවා. ඉතින් මේ පාසල් ශිෂ්‍යයත් මේ යටින් යන කතා සංකේත මගින් මතු පිටින් යන කතාව ඇතුලේ හංගලා තියෙනවා. ඔයාට යටින් යන කතාව කියවන්න ඕන නම් ඒ සංකේතවලින් දෙන පණිවිඩය කියව ගන්න වෙනවා. ඒ ඇතුලින් යන කතාව පේන්නේ හොඳ බුද්ධියක් තියෙනවා නම් විතරයි. උදාහරණයක් විදිහට ඔයාලා බලලා ඇති ක්‍රිස්ටෝපර් නොලන්ගේ චිත්‍රපටි. ඒ වගේම මැට්‍රික්ස් චිත්‍රපටි වගේම ජපානයේ සෙන් කතත් ඔයාලා දැකලා ඇති. කොහොම හරි අපි මේ කෙටි කතා සංග්‍රහයේ එක කතාවක් විතරක් විකේතනය කරගමු. කතාව සරලවම මෙහෙමයි. පාසලේ ගුරුතුමිය ගෙදර වැඩක් දෙනවා මොකක් හරි කෙටි කතාවක් ලියාගෙන ඉන්න කියලා. ඉතින් මේ කතාව ලියලා තිනවා 5 දිනක්. පන්තියේ ඉන්න වසන්ත කියන සිසුවත් කෙටි කතාවක් ලියනවා. මේ කතාවේ නම තමයි හිඟන්නාගේ රත්නය. වසන්ත මේ කෙටි කතාව ගුරුතුමියට දෙන ගමන් පවසනවා මේ කතාව තේරෙන්නේ බුද්ධිමතුන්ට පමණයි කියලා. ඉතින් මේක අහපු ගුරුතුමියත් ඒ වෙලාවෙම මේ කතාව කියවන්න පටන් ගන්නවා. අපි කලින් කිව්වා මේ කතාව ඇතුලේ තවත් කතාවක් තියෙනවා කියලා. ඒ තමයි මේ වසන්ත ලියපු කතාව. එතකොට අපි කියපු තුන්වෙනි කතාව ඒ කතාව තියෙන්නේ මේ කතාවට යටින්. ඉතින් ඒක තේරෙන්න නම් හොඳ මීටරෙන් මේක කියවන්න වෙනවා. මොකද ඒ කතාව ගලාගෙන යන්නේ මේ කතාවත් එක්කම තමයි. නමුත් ඒ කතාව තියෙන්නේ වචන ඇතුලේ නෙවෙයි සංකේත ඇතුලේ. කලින් කිව්වා වගේම උඩින් පල්ලෙන් කියවන කෙනෙක්ට මේ කතාව පේන්නේ හිඟන්නෙක් සහ මස්කට්ටක් කන මිනිස්සෙක් අතර තියෙන කතාවක් විදිහට. ඒත් බුද්ධිමත්ව කතාව බැලුවොත් ඔයාට තේරෙවි මේ කතාවේ හිඟන්නාගෙන් නිරූපණය කරලා තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සයා බවත් මස්කට්ට කන මිනිස්සයාගෙන් නිරූපණය වෙන්නේ රටේ සල්ලි තියෙන දේශපාලකයන් කියලා. හැබැයි කොහෙවත් මේක කෙලින් කියලා නැහැ. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් තැන් කිහිපයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට මේ හිඟන්න මස්කට්ට කන මිනිස්සයාගෙන් රුපියල් 100ක් දීලා පාන් කෑල්ලක් ඉල්ලනවා. එතකොට මේ මස්කට්ට කන මිනිස්සයා කියනවා 100ට පාන් දුන්නේ ගිය අවුරුද්දේ. මේ 2024 අවුරුද්ද. දැන් පාන් 118ක් වෙනවා. ඉතින් මේ කියන්නේ VAT එක 118ක් දක්වා වැඩිවීම නිසාම රටේ බඩු මිලත් වැඩි වෙලා රටේ මිනිස්සුන්ට එදිනෙදා ආහාර වේලවත් හොයාගන්න අමාරු තත්වයක බඩගින්න ඉන්න සිද්ධ වීම ගැන. තවත් එකක් තමයි සුදු මහත්තයා යනකොට නම් 7:30 කියන එක. මෙතනදී සුදු මහත්තයාගෙන් නිරූපණය වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඔයාලා දන්නවද බ්‍රිතාන්‍ය ජාතිකයන් යනකොට 1 ඩොලරයක් සමාන වෙනවා 7:30කට. අපි මේ ඉඩම යට තියෙන රත්නයවත් ගමුද? එක අවස්ථාවකදී හිඟන්න අහනවා. මේකෙන් නිරූපණය වෙන්නේ අපි නිදාණයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක් කියන එක. එතකොට මේ මස්කට්ට කන බඩමහත මිනිස්සයා අහනවා ඒක විකුණන්න පුළුවන්ද කියලා. මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මේ කහන මිනිස්සයා නිතරම ඉන්නේ මස්කට්ටක් කන ගමන්. ඒකෙන් කිව්වදෙත් නිකමට හිතලා බලන්න. කොහොම හරි මේ කතාවේ අවසානයේට මේ ඉඩමට එනවා මකර ලකුණ තියෙන තොප්පියක් දාගෙන ඇස් හීනි කහ මහත්තයා. මේකෙන් නිරූපණය කරන්නේ ලංකාවට එල්ල වෙලා තියෙන චීන බලපෑම ගැන. කොහොම හරි ඊට පස්සේ මේ කහ මහත්තයා පොළව හරනකොට ඔහුට හම්බ වෙනවා පොළවේ යටින් රත්න නවයක්. තවත් හොඳම සිදුවීමක් තියෙනවා. ඒ තමයි මේ කතාවේ කොහෙවත් ලියන කෙනාගේ නම සඳහන් කරලා නැහැ. ඒක හොයාගන්න වාට මේ රචකයා ලියපු රහස් කේතේ විසඳන්න වෙනවා. කතාවේ හැටියට ගුරුතුමිය අවසානයේට අහනවා කවුද මේ කතාව ලියන්න උදව් කළේ කියලා. ඒකට උත්තරේ තමයි මට පස්සේ එන කෙනාගේ දෙවැනි අකුර කපලා සිංහල මතක් කරන් කහ මහත්තයාට ලැබුණ වස්තුව එකතු කරන්න. එතකොට මේ කතාව ලියන්න උදව් කරපු කෙනාගේ නම එනවා කියලා සිස්සුවා කියනවා. ඉතින් මේක තමයි රචකයාගේ නම හොයාගන්න තියෙන රහස් යතුර. මේ කතාව ලියන්නේ වසන්ත. වසන්තය කියලා කියන්නේ කාලයක්. වසන්තයට පස්සේ එන්නේ ගිම්හාණය. ඊට පස්සේ කියනවා මේකේ දෙවෙනි අකුර කපන්න කියලා. මේකේ දෙවෙනි අකුර තමයි අල්මයන්. ඒ අකුර කපපුවාම එන වචනය තමයි ගිහාන. ඊට පස්සේ තියනවා සිංහල මතක් කරගන්න කියලා. සිංහල වචනවල ගිහාන කියලා එකක් නැහැ. තියෙන්නේ ගිහාන් කියලා එකක්. ඊට පස්සේ කියනවා කහ මහත්තයාට ලැබුණු වස්තුව එකතු කරන්න කියලා. කහ මහත්තයාට ලැබුණේ රත්නයන් නවයක්. ඒ කියන්නේ නව රත්නයක්. ඉතින් මේ ගිහාන් කියන නමට නවරත්නයක් එකතු කළාම එන වචනය තමයි ගිහාන් නවරත්න කියලා කියන්නේ. ඉතින් මේ රචකයාගේ නම තමයි ගිහාන් නවරත්න. ඒ වගේම ඊට පස්සේ අහනවා එයා කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ වසන්ත කියනවා වැඩ කරපු අය කහ මහත්තයාගේ පැත්තට ගියාම ඉගෙන ගන්න ලොකු තැන කියලා. පාසල් වැඩ කරපු අය ඔක්කොම 5 දෙනයි. කහ මහත්තයාවේ දෙවනි කැලේ ඉඳන් ලංකාවේ දෙවනියට විශාලම ලොකු කැලේ තමයි යාල කියලා කියන්නේ. එතකොට 5 එකතු කිරීම යාල 5 යාල වෙනවා. ඉගෙන ගන්න ලොකු තැනින් අදහස් කරන්නේ මහ විදුහල කියන එක. ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ 5 යාල මහ විද්‍යාලය කියන එක.
මෙතනදි ගිහාන් නවරත්න කියන රචකයා වසන්ත කියන රචකයාව නිර්මාණය කරලා ඒ වසන්ත කියන රචකයාගෙන් තමයි කතාව ගොඩනගන්නේ. කොහොම හරි මේක දේශපාලකයන් ගැන හෝ දේශපාලනය ගැන කතාවක් නෙවෙයි. මේක බඩගින්න ගැන කතාවක්. මොකද මේ ගෙවි යන්නේ 2024 අවුරුද්ද. රටේ බඩු මිල හොඳටම වැඩි වෙලා. මිනිස්සු කෑම වේලක් කන්නේ නොකා බැරි කමට තමයි. ඉතින් මේ කාලය ඇවිල්ලා අපි හොඳටම උදව් දී ගන්න ඕන කාලයක්. මොකද හැමෝටම නැති බැරි කම් තියෙනවා. ඉතින් මේ වගේ කතා ගොඩාක් තියෙනවා ගිහාන් නවරත්නගේ බඩගින්න කියන කෙටි කතා සංග්‍රහයේ. ඉතින් කොහෙන්ද මේ කෙටි කතා සංග්‍රහය ගන්න තියෙන්නේ? ඒක හැමෝටම නොමිලේ බලන්න පුළුවන්. මොකද ඔහුගේ කෙටි කතාවලටම ඔහු බ්ලොග් අඩවියක් නිර්මාණය කරලා තියෙනවා. පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එකක් දාලා තියෙනවා. කැමති කට්ටියට ගිහිල්ලා ඒ කතා කියවලා මේ කතාවල අන්තර්ගතය ගැන පුංචි අදහසක් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔහුගේ අරමුණ වෙන්නේ කවදා හරි දවසක ලංකාවේ ඉන්න හොඳම කතුවරයා වීමටයි. කොහොම නමුත් ඔහුගේ කෙටි කතා මේ වෙනකොට ඔහුගේ බ්ලොග් අඩවිය වන ගිහානයා බ්ලොග් අඩවියෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම පස්යාල විදුහල කියලා කියන්නේ ඉතාමත්ම දක්ෂයන් ඉන්න පාසලක්. ඒ වගේම මේ වෙනකොට මේ පාසලේම තවත් සිසුන් පිරිසක් එකතු වෙලා කෘතිම බුද්ධියෙන් සමන්විත පරිගණක වැඩසටහන් නිර්මාණය කරන බවට අපිට වාර්තා වෙනවා. ඒ ගැන පසු වීඩියෝකින් අපි කියන්නම්. නමුත් මේ වීඩියෝ එක බලන ඔයා පාසල් යන ශිෂ්‍යයෙක් නම් ඔයා නිෂ්පාදනය කරන ඕනම AI ප්‍රොජෙක්ට් වලට අවශ්‍ය උපදෙස් නොමිලේම ලබා දෙන්න මේ ජනාබොට් ටීම් එකේ ජනක සම්පත් සෝදානමින් ඉන්නවා. ඉතින් ඔහු IoT තාක්ෂණය වගේම AI තාක්ෂණය භාවිතා කරලා විවිධ රොබෝවන් නිර්මාණය කරනවා. මේ රොබෝවරයා පස්යාල පාර දිගේ ගමන් කරන ආකාරය වගේම රොබෝවරයාට කටහඬින් විධාන ලබා දෙන ආකාරයත් ඔයාලට ජනක සම්පත් YouTube නාලිකාවෙන් බලා ගන්න පුළුවන්. ජනාබොට් එකේ WhatsApp නම්බර් එක අපි පහලින් දාලා තියෙනවා. ඔයා මේ වෙනකොටත් නිර්මාණය කරන ඕනම කෘතිම බුද්ධි වැඩසටහනකට අවශ්‍ය කරන උපදෙස් තියෙනවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාට අවශ්‍ය කරන විසඳුම් එතනින් ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. දවසින් දවස අලුත් වෙන සිනමාකරණයේ අලුත්ම අලුත් movie reviews බලන්න කැමති කට්ටිය දැන් අපේ වටපිට reviews YouTube channel එකත් එක්ක එකතු වෙන්න. දැන්ම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා subscribe කරලා පුංචි bell icon එකත් click කරගෙනම යන්න. ඔබේ නිවසේ භාවිත කරන gas regulator, hose body, SLS ප්‍රමිතිය පිළිබඳව ඔබ දැනුවත්ද? නිසි ප්‍රමිතියෙන් යුතු උපාංග පමණක් භාවිත කරමු.